every manager is a HR manager. ඒ කියන්නේ අපි මානව කර්මකරණ එක්ම HR manager වෙනවා. ඔව්. මම කර්මකරණ එක්ම මානව සම්පත් කර්මකරණ වෙන්න ඕනේ කියන එක. මොකද දැන් මම දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඔබතුමා අපි අලවි පැත්තෙන් යනවා. අපි ගියේ අලවි පැත්තේ. ඔබතුමා දන්නේ කොහොමද මේ භාණ්ඩය කියන්නේ කොහොමද විකුණන්නේ කියන එක. මේක වැඩිපුර මිලට විකුණලා මේක උපින ප්‍රයෝජන ගන්න කියලා ඔබතුමා දන්නවා. නමුත් ඔබතුමා ඒක කරාට ඔබතුමා යට සේවකයෝ කීප දෙනෙක් වැඩ කරන්න පුළුවන්. ඒ සේවකයෝ හරියට තමන්ට සේවය කරේ නැත්නම් නැත්නම් පළදවිරි වැඩ කරේ නැත්නම් ඔබතුමාට ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න බෑ. ඒ වගේමයි ඒ කියන්නේ ඒකයි කියන්නේ සියලු කල්මනාකරු තමන්ට තමන්ගේ ඒ තමන්ගේ අංශයේ කියන තාක්ෂණික දැනුම ලබා ගන්නකොටත් ඒ ඊට අමතරව මානව සම්පත් කල්මනාකරණ කියන්නේ දැනුම තියෙන්න ඕනේ. ඉතින් අපි ආයතනය ගත්තාම දුක ආයතන ගත්තාම සියලු ආයතනයේ මානව සම්පත් කල්මනාකරු ඉන්නවා. නමුත් ඒගොල්ලන් දෙන්නේ මොකද්ද? ක්‍රියාපටිපාටි, එහෙම නැත්නම් පොලිසීස්, ප්‍රොසීඩියර්ස් මේ කරන්නේ කොහොමද කියලා මේ ඒගොල්ලන් තියෙන ඒගොල්ලන්ගේ තියෙන ඒ උපකරණ ඔක්කොම. මේ ක්‍රියාත්මක කරන්නේ කවුද? ඒ ඒ අංශයේ ඉන්න අංශ ප්‍රධානියෝ. හෙඩ් ඔෆ් මාකටිං නැත්නම් එතකොට ඒ සියලු දෙනාම ඒ අංශ ප්‍රධානිය ගන්න අපි ගමුකෝ. එයාගේ යටතේ සේවකයෝ වැඩ කරන 25ක් 30ක් 40ක් 50ක් වැඩ කරනවා. ඒගොල්ලන් දැන් ඒගොල්ලන්ගේ පුකොත මේ සාමාන්‍ය ඒගොල්ලන් සාමාන්‍ය ඒගොල්ලන් මානව සම්පත් ක්‍රියාවලිය කරනවා. කවුද නිවාඩු අනුමත කරන්නේ? ඒ අංශ ප්‍රධාන. මානව සම්පත් අංශ නෙවෙයිනේ. එතකොට කාර්ය සාධන අගයන්නේ කවුද? ඒ අංශ ප්‍රධාන. කවුද ප්‍රොමෝෂන් එකට රෙකමන්ඩ් කරන්නේ උසස් වීමට? ඒ අංශේ ඉන්න කට්ටිය. එතකොට ඒගොල්ලන්ට පුහුණු කරන්නේ කවුද? පුහුණු කර රෙකමන්ඩ් කරන්නේ කවුද? එතකොට ඒගොල්ලන්ට අරි දැනුම නැත්තම් මේ මානව සම්පත් කල්මන අරි දැනුමක් නැත්තම් ඒගොල්ලන්ට කවුරුරිය කියමුකු වෙනම මොකක්ද සේවය කරනවා නැත්තම් බොස් එක වැඩි ලඟ වෙලා ඉන්නවා නම් එයාට දෙනවා ප්‍රොමෝෂන් එක. එයා දැන් මොකද එයාට අපි වැරදි කියන්නද බෑ. එයා මොකද මේ අලෝ කල්මාකරණය ගැන දැනුම මදීන් සමහරව එහෙම වෙන්නත් පුළුවන්. නැත්තම් මේම නැත්තම් එයාට බියකුත් තියෙනවා මම මෙයාව දිනු කරොත් එහේ මෝ මගේ පුටුව ගනීද කියලා. ගොඩක් ආයසනවල තියෙන්නේ තමන්ගේ යට තියෙන සේවය කරන පුද්ගලි දිනු කරන්න ඇයි එයාගේ පුටුවට ඔව් එයා පුටුව නැති වෙයි කියලා. නමුත් එයා දැනගන්න ඕනේ ඒක ඒ කියන්නේ ධනාත්ම විදිහට බලන්න. මගේ යට තියෙන සේවකයෝ මම පුහුණු කරාන මට ඕනේ වෙලාවට නිවාඩුවක් ගන්න පුළුවන්. මගේ කියන්නේ මගේ ෆැමිලිත් එක්ක පවුලත් එක්ක මට නිවාඩු ගත කරන්න යන්න පුළුවන්. නැත්තම් මට කාට හරි ගෙදර අසනීප තත්වයක අම්මා තාත්තා කරු ඉන්නවා නම් මට ටකල මෙයාට බාර දීලා මට යන්න පුළුවන්. හැබැයි දැන් ඒව මේ කට්ටිය පුහුණු කරේ නැත්තම් මන්න නැත්තම් මගේ රස්සාව කවදා හරි මෙයාට මේ කරන්න පුළුවන් කියන පුහුණු කරේ නැත්තම් මට නිවාඩුවක් ගන්න බෑ. මට ගෙදර ගිහලත් වැඩ කරන්න සිදු වෙනවා. හරි මට කියන්නේ කිසිම මේ දිතේ සහනයක් නැහැ. ඇයි මගේ රස්සාව බේර ගන්නත් ඕනේ. එතකොට ඉතින් ඒ ආකල්පයේ වෙනස් කරන්න තමයි මානව සම්පත් කර්මාකරණය ගැන දැනුම තියෙන්න ඕනේ සියලු දෙනාටම. ඒක එම වෙලේම දැන් තමන්ගේ යටතේ වැඩ කරන මිනිස්සු කියන බිය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට හරියට පාලනය කරලා ඒගොල්ලන්ට පුහුණු කරලා ඒගොල්ලන්ට දිරිමත් කරලා ට්‍රේනින් කියන එක ඉතා අත්‍යවශ්‍යයි. දැන් ප්‍රියන්ත මහත්මයා කිව්වා මේ පුහුණු කිරීම කියන එක. ඉතින් දැන් අපි දැන් මේ කාලේ ගත්තම තාක්ෂණය කියන එක මාර විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉතා වේගෙන් වෙනස් වෙනවා. එතකොට අපි ඒව පුහුණු කරන්න ඕනේ. සේවකයෝ විතර නෙවෙයි අපි වුණත් නැත්තම් අංශ ප්‍රධානිය වුණත් සියලු දේ දැන් ලෝකේ කියන එක මාරිපන වෙනස් වෙන්නේ යවත් කලන වෙන්න ඕන. ඔව්. එතකොට ඒ යවත් කලන වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එතකොට මානව සම්පත් කල්පනා කරන්නේ මේ තාක්ෂණය ගැන අපි උගන්වනවා. අපි ඒකයි කරන්නේ. අලුත් තාක්ෂණය තියෙනවනේ. අපි දැන් කියමුකෝ අපි දැන් අර chat GPT කියලා එකක් තියෙනවනේ. දැන් අලුත් software එකක් ඕන එකක් කරගන්න පුළුවන්. ඉතින් සමහර කට්ටිය දැන් ඕව සමහර කට්ටිය බියක් තියෙනවා. මේක chat GPT කරොත් අපි දැනුම නැති වෙයිද කියන එක. නෑ චැට් GPT එක වෙලා උපකරණයක් පමණයි. එතකොට අපි ඒක අපි ඵලදායිතාව වැඩි කරනවා. ඉතින් මේවා ඔක්කොම මේ දියුණු සහ මේවා කරන්නේ මානව සම්පත් අංශයෙන් තමයි. මේ කියන්නේ මේ තියෙන මේ ආයතනයේ ඉන්න සේවකයෝ පුහුණු කරන්නේ නව තාක්ෂණය. අලුත් දැනුම. කියන්නේ දැන් අලුත් ඔගොල්ලෝ තියරි එකක් අපි ගමු. සබ්ජෙක්ට් එකක්. මේ සියලු දෙනා සියලු ගත්තම මානව සම්පත් කල්මනාකරණය තමයි ඒ පුහුණුව ඇති කරන්නේ. ඉතින් අනිවාර්යෙන් මම නම් කියන්නේ
ඒ සියලු අංශ ප්‍රධාන නැත්තම් සියලු ඕනේ කියන්නේ රසව කරන්න පුළුවන්. හැබැයි ඒ රසව කරන එකනට මානව සම්පත් දැනුම අනිවාර්යෙන් දැනගන්න ඕනේ. නැත්තම් දැනුම ලබා ගත්තන එහෙම දැනුම ලබා ගත්ත මිනිස්සු ඉන්නවා ඉතා සාර්ථක වෙලා තමන්ගේ ආයතනේ මැනේජ් කරලා. දැන් බලන්න දැන් තව එකක් කතා කරන්න තියෙන ඕකෙම දැන් දැන් එක කාලයක් තිබුණා මේ අලවි අංශයේ කට්ටිය තමයි ආයතනේ ප්‍රධානියෙක් වෙන්නේ. ඒක ඒක එක්තරා කාලයක. මොකද ඒගොල්ලන් අලවි කරන්න දන්නවා. එතකොට අලවියෙන් තමයි මේ ආයතන ලාභ ලබන්නේ. එතකොට ඒගොල්ලන් තමයි ආයතන ප්‍රධානිය සල්ලි එන්නේ කියන එක. ඊට පස්සේ තව කාලයක් තිබුණා එක්තරා කාලයක් තිබුණා නෑ මුදල් පාලනය කරන ෆයිනෑන්ස් මැනේජර්ස්ලා නැත්නම් ෆයිනෑන්ස් කට්ටිය තමයි ওই ප්‍රධාන විදායක නිලධාරියෙක් වෙන්නේ. මොකද එයාගෙන මුදල් ගැන හොඳ දැනුමක් තියෙනවා. මුදල් 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 හරියට පරිසම් කරගන්න ඕනේ. මුදල් හරියට පාලනය කරන්න ඕනේ. හැබැයි දැන් මෑත කාලෙකදී දැන් කියන්නේ මොකද මානව සම්පත් කළමනා කරන තමයි ආයතනය සාර්ථක ගෙනියන්න පුළුවන්. මොකද අනිත් තාක්ෂණයේ තියෙනවා මුදල් තියෙනවා ඔක්කොම ලැබෙනවා. ඒ වුණාට මිනිස් මානව සම්පත් හරියට පාලනය කරේ නැත්නම් ඒ ආයතනේ කඩන් වැටෙනවා. මොකද මේක ඉගෙන ගත්තේ මේ කෝවිඩ් කාලේදී ගොඩක් කියන්නේ ආයතන මේ කියන්නේ කළමනාකරු තේරුම් ගත්තා මේ මානව සම්පත් කළමනා කරලා කොච්චර සේවයක් වෙනවද කියන එක.